මහන්සි වෙලා වැඩ කරලා කාටවත් අත නොපා ජීවත් වෙන ගොවිරාල කෙනෙක් හිටියා. මේ ගොවිරාල වට්ටක්ක වගා කරලා ආදායම් උපයලා හරිම සතුටින් කාලය ගත කළා. හැමදාමත් මේ ගොවිරාල වට්ටක්ක වගාවට ඇවිල්ලා තමන් මහන්සියෙන් හදපු මේ වට්ටක්ක වගාවේ පළදාව දැකලා සතුටු වෙනවා. ඔන්නෝ විදියට කාලය ගත වෙලා ගියා. මෙන්න මේ කැලෑ ගම්මේ හිටපු කපටි නරිරාල කෙනෙක් හැමදාම මේ ගොවිරාලගේ වට්ටක්ක වගාවට එනවා. ඇවිල්ලා හැමදාම මේ වට්ටක්ක ගෙඩිය කින් එක හොරකම් කරගෙන යනවා. මේක පුරුද්දක් විදියට මේ කපටි නරිරාල මේ වට්ටක්ක හොරකම හැමදාම කළා. දවස් කිහිපයක්ම බලපු මේ ගමනාලට තේරුණා තමන්ගේ වට්ටක්ක වගාවේ කවුරුන් හෝ වට්ටක්ක හොරකම් කරගෙන යන බව. ගමනාල කල්පනා කළා මේ කවුද කියලා හොයලා බලන්න ඕනි කියලා. පස්සේ ගමනාල හොයලා බලනකොට ආරංචි වුණා මේ ගමනාලගේ වට්ටක්ක වගාවේ වට්ටක්ක හොරකම් කරන්නේ කැලෑ ගම්මේ ඉන්න කපටි නරියා කියලා. හොඳ උපක්‍රමයක් කල්පනා කරපු ගමරාල මේ නරිරාල වට්ටක්ක හොරකම් එනකම් ගහක් මුල හැංගිලා බලාගෙන හිටියා. ඔන්න අදත් මේ කපටි නරියා පුරුදු විදියටම වට්ටක්ක හොරකම් එ ආවා. මේ ගමරාල හුරාට හැංගිලා ඉඳලා මේ නරියාගේ වලිගෙට ගිනි තිබ්බා. වලිගෙ ගිනිගත් නරියා වේදනාවෙන් කෑ ගහලා කිව්වා, "ආයෙත් නම් මං වට්ටක්ක හොරකම් කරන්නේ නෑ" කියලා පණ කඩාගෙන දිව්වා. දුවලා දුවලා ගියපු මේ නරිරාල වතුරට පැනලා කොහොම හරි මේ වලිගේ නිවා ගත්තා. නරියා කල්පනා කළා, ආයේ කවදාවත් කිසිම දෙයක් කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ. ගමරාලගේ වට්ටක්ක හොරකම් කරපු නිසා තමයි මට මේ දඬුවම ලැබුණේ. ආයේ නම් කවදාවත් මං හොරකම් කරන්නේ නැහැ. හොරකම් කරන එක ගොඩක් වැරදි දෙයක් කියලා නරියා තේරුම් ගත්තා.